දොබතේ ඔයාලා සිළු දෙනාව ඉතමත් ආදරයෙන් ආයුබෝවන් කියලා පිළිගන්න නම්බර් 0 TV YouTube channel එකට අපි කරන් යන Q series එකට හැමෝටම theory point මතක් වෙන ප්‍රශ්න බහුවර්ණ ප්‍රශ්න සාකච්ඡාවට. අද තියෙන්නේ 17 වෙනි ප්‍රශ්නේ මම දැක්කා මේ වෙනකොට ඒකට පිළිතුරු සපයලා තියෙනවා පුතේ ළමයි කීයද? හරි. ඒකට පිළිතුරු සපයලා තියෙනවා ළමයි 310 දෙනෙක්. පිළිතුර තෝරලා තියෙන්නේ 2.41 කියලා 36%. නමුත් නිවැරදි පිළිතුර 3.41. නැත්නම් 3.02. අපි බලමු කොහොමද ගන්න කියලා. හරි. ප්‍රශ්නෙන් කියනවා පුතේ වර්තන අංකය N වන ප්‍රිස්මයක් වර්තන අංකයේ 3 වන ගහන මාධ්‍යයක් තුල තබා ඇත. ගහන මාධ්‍ය කියලා අදහස් කරන්නේ එළියේ තියෙන මාධ්‍ය ගහනයි ප්‍රිස්මය විරලයි කියන එක. හරි. වර්තක කෝණයවත් ප්‍රිස්ම කෝණයේ අංශක 90ක් ලුවවම අපගමන අවස්ථාවේදී අපගමන කෝණය 30ක් ලු. මං එන් අහනවා. පුතේ ඔයාලා හැමෝටම මතකයි නම් අවම අපගමන කෝණ අවස්ථාවේදී I1 I2 සමානයි R1 R2 සමානයි. එතකොට R කියන්නේ A බෙදීම 2යි සහ ගහන මාධ්‍යයක් තුල ඇති විරල ප්‍රිස්මයක නම් හරි I කියන්නේ A ඍණ D minimum බෙදීම 2යි කියලා අපි ඉගෙනගෙන තියෙනවා. ඒකෙන් අපි පාවිච්චි කරන පුතේ N සමානයි sin I බෙදීම sin R කියලා ප්‍රිස්මවලදී. එහෙනම් sin I වල අපි දන්නවා I කියන්නේ A ඍණ D minimum බෙදීම 2යි R කියලා කියන්නේ A බෙදීම 2යි. හරි. එහෙනම් මෙතනින් sin හරි I I කියන්නේ A ඍණ D minimum බෙදීම 2 sin මෙතනින් A බෙදීම 2යි කියලා එනවා. හරි. පුතේ දැන් කතාව වෙනස්. මෙන්න මෙහෙම කිරණ සටහන. හරි. මෙන්න අභිලම්භය, මෙන්න කිරණ පතනය වෙනවා, මෙන්න යනවා, මෙන්න මෙතනින් එළියට එනවා. එහෙනම් මේක තමයි I. මේ තියෙන N ගහන මාධ්‍ය, මේ තියෙන N ප්‍රිස්ම මාධ්‍ය, එහෙම නැත්නම් විරල මාධ්‍ය, මෙන්න R. හරි. එහෙනම් N sin θ නියතයක් අපි පාවිච්චි කරේ පුතේ. අපිට මතක හැටියට N sin θ නියතයක් වර්තනයේ දෙවන නියමය. හරි. ගාන හදාගන්න N ගහන වතාවක් sin I, N ගහන වතාවක් sin I සමානයි N ප්‍රිස්මේ වතාවක් sin R. එහෙනම් N ප්‍රිස්මේ වතාවක් sin R නම් මෙතන තියෙන්නේ N pre, යටින් තියෙන්නේ N ගහන. එහෙනම් N ප්‍රිස්මය බෙදීම N ගහන. දැන් පුතේ අපි ආදේශ කරමු N ප්‍රිස්මේ වර්තනාංකයේ N ලු තියෙන මාධ්‍ය 3යි ලු sin. හරි. A කියන්නේ 90යි ඍණ 30යි අවම අපගමන අවස්ථාවේ බෙදීම 2යි බෙදීම sin 45යි. පුතේ සුළු කරපුවාම N බෙදීම 3 සමානයි sin 30ක් එන්න මෙතනින් ඒ කියන්නේ භාගයයි sin 45 කියන්නේ කියට මූල 2යි ඒක ගුණ වෙච්චාම මූල 2ක් කියලා එනවා. හරි. එහෙනම් මෙතනින් අවසාන වශයෙන් N-ට පිළිතුරක් අපිට හම්බ වෙනවා පුතේ 3 බෙදීම මූල 2 හෙවත් 3 බෙදීම 1.41 කියලා පිළිතුර 4 වෙනි පිළිතුර හැටියට ඔයාලගේ කිව් 17 තියෙනවා. හරි. මං හිතනවා අපිට මග ඇරෙන කොටසක් ඔය ප්‍රිස්ම කොටසේදී 12 තරංග පාඩමේ ඔයාලා හැමෝටම තේරෙන්නේ නැති කියලා. එකතු වෙලා අපිත් ඉන්න අපිත් එක්ක අපි නම්බර් 0 ෆිසික්ස්